සුබ දවසක් වේවා ආදර අම්මේ තාත්තේ පුතේ දුවේ. ජීවත් වෙද්දී පීඩනයන් කරදරයන් වේදනාවන් හැලෑප්පී මෙනකොට ඒකෙන් ජය ගන්න මාවත් ටික මිනිස්සු හොයන්න පුරුදු වෙලා තියෙනවා. ආදි අනාදී ඉඳලම අම්මේ තාත්තේ පුතේ දුවේ මිනිස්සුන්ට මේ ගස්ගල් ඕන වුණා, ඊට පස්සේ ඉරහඳ තාරකා ඕන වුණා, ගස්කොලන් ඕන වුණා, මොනවටද කියලා හැවුවොත් කාර්ය වඳින්න, නමස්කාර කරන්න, යම්කිසි ආකාරයේ නේවලින් පිහිටක් පතන්න, ඔවුන්ගේ ලෙඩදුක් කරදර කම්කටොළු වලින් නිදහස් වෙන්න. ඒ නිසා අද අම්මේ තාත්තේ පුතේ දුවේ මේ මිනිස්යාගේ ජීවිතයට ප්‍රශ්න බාධක එනකොට එතනින් මනුස්ස මට්ටම තුල එතනින් නිදහස් වෙන්න බැරිකමක් තියෙනවා. ඒ නිසා මේ මිනිස්යාගේ ජීවිතයේ රත්‍රන් අම්මේ තාත්තේ පුතේ දුවේ පුරුදු වෙලා හිටියා හැම මොහොතකදීම පිහිට පතන්න. පිහිට පැතීම නරකයිද? නෑ, හොඳයි. හැබැයි මේ පිහිට පතන විදියක් තියෙනවා. සුදු බයිබලයේ උපදේශක අවසිරක් පොතේ 33 වෙනි පදයේ මෙහෙම කියනවා. සමිඳුන් කෙරෙහි ගරුබිය ඇත්තාට උපද්ද්‍රවයක් සිදු නොවන්නේය. දැන් මොනවද මේ තාත්තේ පුතේ දුවේ කියන්නේ? දෙවියන් වහන්සේ කෙරෙහි ගරුබියක් ඇති කෙනෙකුට උපද්ද්‍රවයක් වෙන්නේ නැහැ. එනිසා ගොඩක් අයට මේ ගරුබිය කියන දේ අතහැරෙනවා. එනිසා කියනවා පල්ලි ගිහිල්ලා වැඩක් නැ යන්නේ, යාඥා කළා වැඩක් නැ යන්නේ, ඉතින් ඔය ආගමයි ඔය දහමයි ඔක්කොම තියෙන්නේ මගේ හිතේ. එනිසා මං දන්නවා මං හොඳ දේවල් කරන කෙනෙක්නේ, මං වැරදි කරන්නේ නැති කෙනෙක්නේ. ඒ නිසා මට මේ මොහොතේදී ඒක තමයි මගේ ආගම. අම්මේ තාත්තේ පුතේ දුවේ හොඳ දේවල් කරන මිනිස්සු ඕනතරම් ඉන්නවා. නමුත් මේ හොඳ දේවල් කරන මිනිසුන්ගේ ජීවිතවලටත් එක්තරා මොහොතක් එනවා ඔවුන්ගේ ජීවිතවලට මනුස්ස මට්ටම තුල විසඳ ගන්න බැරි ප්‍රශ්න එන, ගොඩ එන්න බැරි ප්‍රශ්න කරදර එන. ඒ නිසා මේ උපද්ද්‍රවයෙන් අපි බේරෙන්නට ඕනේ. මේ උපද්ද්‍රවයෙන් බේරෙන්න දෙවියන් වහන්සේ කෙරෙහි ගරුබිය පැවත්වාගෙන ගියොත් උන්වහන්සේ මෙහෙම කියනවා, ඔහුගේ තද දුකින් ඔහු නැවත නැවත නිදහස් කරනු ලබන්නේය. අම්මේ තාත්තේ පුතේ දුවේ, ඒක ගුඩ් නිවුස් එකක් නෙමෙයිද? ඒක සුභාරංචියක් නෙමෙයිද? ඔබට මට මේ පුංචි දෙයක්නේ දෙයියනේ කරන්න තියෙන්නේ. දෙවියන් වහන්සේට ගරුබිය පාන්න විතරයි තියෙන්නේ. උන්වහන්සේට ආදරය කරන්න විතරයි තියෙන්නේ. උන්වහන්සේගේ මහිමේ වෙනුවෙන් ජීවත් වෙන්න විතරයි තියෙන්නේ. උන්වහන්සේ කියනවා උපද්ද්‍රවයක් කරදරයක් වෙන්න මං තියන්නෙත් නැහැ. ඒ විතරක් නෙමෙයි, දිගින් 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 දිකටම එන දුකෙන් මම ඔබව මුදවනවා. ගොඩක් අය මොනවද කියන්නේ? අනේ ෆාද, අපිට දුකට නිමාවක් නැහැ ෆාද. දුකට නැවතීමක් නැහැ ෆාද. කරදර වලට නිමාවක් නැහැ ෆාද. කරදර පස්සෙන් මෙලවගෙන එනවා. දුක අපේ පස්සෙන් මෙලවගෙන එනවා ෆාද. ඒ නිසා මුළු ජීවිතේම හෙම්බත් වෙලා ෆාද. අම්මේ තාත්තේ පුතේ දුවේ, ඔබ හෙම්බත් වෙලා නම්, ඔබ දුකටපත් වෙලා නම්, ඔබ වේදනාවෙන් නම් ඉන්නේ, ඔබට මං ආරාධනා කරනවා දෙවියන් වහන්සේගේ පාමුලට ගිහිල්ලා ගෞරවය කරන්න, ස්තුති කරන්න, නමස්කාර කරන්න, සස්ත්‍රාංගයෙන් වැඳ වැටින්න, උන්වහන්සේ මහිමයට පත් කරන්න, උන්වහන්සේ ගැන හොඳ කියන්න පටන් ගන්න, ලෝකයට සුභාරංචියක් දේශනා කරන්න. එදා ඔබට තේරෙවි, දුකේ තුල ඔබ හිර වෙන්න ඕනේ නැහැ, වේදනාව තුල ඔබ හිර වෙන්න ඕනේ නැහැ, කඳුළු කතන්දරය තුල ඔබ හඬා වැළපෙන්න ඕනේ නැහැ, දෙදර්ල යන ජීවිත ක්‍රමවේදයක් ඔබ ගත කරන්න ඕනේ නැහැ. මොකද ස්වාමින් වහන්සේ ඔබ තුල ඔබ සමග ඉඳගෙන ඔබව රකින්නවාමයි. ස්ථිරයි, ස්ථිරයි. ඒ නිසා අද වගේ දවසක ඔබට ඉතාමත් ගෞරවයෙන් ඉල්ලනවා, දිව්‍යන් වහන්සේව අතහැරලා යන්න එපා, උන්වහන්සේගේ පාමුලෙන් ඈත් වෙන්න එපා, උන්වහන්සේගෙන් සමුගන්න එපා. කරදර එනකොට, බාධක එනකොට උන්වහන්සේ තුලටම එන්න, මේ මොහොතේ මැසිවිලි කියාගෙන එන්න එපා, ප්‍රශංසාත්මකව එන්න, ස්තුති කරමින් එන්න, උන්වහන්සේව මහිමයට පත් කරමින් එන්න. එදාට ඔබ නැවත වතාවක් එතනින් පිට වෙලා යන්නට යන්නේ නිදහස් වෙලා, බලවත් වෙලා, සුවපත් වෙලා, ආශිර්වාද ලැබලා. එනම් එලෙස යන්නට ඔබට දේව ආශිර්වාදය ලැබේවයි කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. සුදු ස්වාමිනී,
ඔබහන්සේ මට වඩා දන්නවා මේ දරුවන්ව. ඔවුන්ගේ ලෙඩදු කරදර කම්කරුළු බාධක සියල්ලක්ම දන්නවා. එබැවින් ඔබහන්සේද මාවතක් කියලා දුන්නා ඒ ප්‍රශ්නයෙන් අපිට එළියට එන්න. එබැවින් දෙවියන් වහන්සේට ගෞරව බියක් ඇති කරගන්න, ගෞරව ආදරයක් ඇති කරගන්න අපි හැම කෙනෙකුටම අවශ්‍ය කරන දේව ශක්තිය දානය කළ මැනව ඒ තුළින් දුකින් මිදී ජීවත් වෙන්න වරම් දුන මැනව. ආමේන්.